පෞද්ගලික ආයතනයක් ප්‍රවර්ධනය කරනවා රජයේ වියදමින්. අපි දැක්ක විද්‍යුත් මාධ්‍ය හරහා පසුගිය දිනවල පැය ගණනක වැඩසටහනක් කරා. එතකොට මේවා විශාල ගැටලුවක් එනවා. මේ රජයකට නැත්තම් අමාත්‍යංශයකට ගැළපෙන වැඩද මේ කරන්නේ? පෞද්ගලික ආයතනයක් ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලික ආයතනයක් ප්‍රවර්ධනය කරන්න මෙච්චර කල් කතා කරේ සයිටම් ආයතනයේ අදාළ නිලධාරීන් සහ ඒ කාර්ය මණ්ඩලයේ විතරයි. දැන් ඒ වගකීම මේ මහජන ඡන්දයෙන් තේරලපත් වී ගිය, එහෙම නැත්තම් මහජනතාව වෙනුවෙන් සේවය කරන්න ගිය අපේ කැබිනට් අමාත්‍යවරු මේ කාර්ය කරනවා. ඒ සඳහා ඔවුන්ට ලැබෙන වරදාන වරප්‍රසාද මොනවද කියන එක රට හමුවේ තියෙන විශාල ප්‍රශ්නයක්. ඒ වගේම මේ අමාත්‍යවරු විශ්වවිද්‍යාල පනත, වෛද්‍ය ආඥා පනත අමුඅමී උල්ලංඝනය කරමින් පවතිනවා. ඒ වගේම රටේ නීතිය රකින ආයතන, ඒ වගේම යුක්තිය පසිනලන ආයතන ගැන බරපතල ගැටලු මතුවෙලා තියෙනවා. රටේ මහජනතාවගේ අප්‍රසාදය දවසින් දවස වැඩි වෙමින් පවතිනවා. මේ සියලු කරුණු කාරණා දැඩි ලෙස සැලකිල්ලට අරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මධ්‍යම කාරක සභාව ඊයේ දහවල් හදිසි රැස්වීමක් පැවැත්තුවා. ඒ රැස්වීමේදී තීරණය වුණා මැයි මාසයේ 3 වෙනිදාත් 5 වෙනිදාත් අතර දිනයක දීපව්‍යාප්ත වර්ජනයකට යනවා, එක් දින වර්ජනයක්. මේ වර්ජනයට යන්නේ තනියම නෙමෙයි, වෘත්තීය සමිති ගණනාවක් දැනටමත් සහාය පළ කරලා තියෙනවා. රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඒ වගේම පශු වෛද්‍ය නිලධාරීන්, ඒ වගේම ගුරු සංගම් ගණනාවක් ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ප්‍රකාශ කරා තමන් ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයට එකතු වෙන බව. අද දවසේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපිත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. දුම්රිය සේවක සමිතිය අපට වාර්තා වෙනවා එයත් මේ වර්ජනයට සහභාගී වෙනවා කියලා. මුළු රටම නවතින දවසක් එනවා ලබන 3 වෙනිදාත් 5 වෙනිදාත් අතර දිනයක.